ජීවිතේ වැඩිපුර ලැබෙන හොඳම දේවල් දෙන්න. දැන් SLT Broadband වෙතින් 75% දක්වා වැඩිපුර data සතුට ජනවාරි 1 වෙනිදා සිට ශ්‍රී ලංකා ටෙලිකොම්. This is Other Verana Prime Time. අයිබෝවන් සියලු සමීක්ෂණ වාර්තා අනුව ලංකාවේ වැඩිම පිරිසක් නරඹන අද දින රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම දීර්ඝා සමන්මලි. ප්‍රථමයෙන් අවධානය ප්‍රදාන පුවත් සිරස්තල වෙත. තමා තවදුරටත් අගමැති බව රනිල් කියයි. I am carrying on as the Prime Minister. යහපාලන ආණ්ඩුව ඉදිරියටත් මම කියන්න කැමති ආණ්ඩුව ක්‍රියාත්මක කරගෙන යනවා. ජනපති ඒකාබද්ධ නායකින් හමුවේ අගමැති වෙනස් කරන්න නීතිපති උපදෙස් පතයි. අගමැතිතුමාව අයින් කරන්න නීතිවේදීන් කීප දෙනෙක් එක්ක ඒ සම්බන්ධ දේශපාලන අර්බුදයේ තිරය පිටුපස කතාව. එහෙනම් නිමල් සිරිපාලව අගමැති කරමු. අර්ජුන් මහේන්ද්‍රන් උසාවිය මගහරි. ඇලූෂියස් සහ පලිසේන තවදුරටත් රිමාන්ඩ්. අලුත් කඩේ උසාවිය ඉදිරිපිට වෙඩි තැබීමක්. වෙඩි තැබූ සැකකරුවෙක් පහර කෑමෙන් මරුට. තවදුරටත් අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. අග්‍රාමාත්‍යවරයා අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළා. මෙහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලය තවදුරටත් පවතින බවයි. The big story. ප්‍රාදේශීය සභා, නගර සභා, මහනගර සභා ඡන්දය අපි පැවැත්තුවා. ඒ ප්‍රතිඵල අපි පිළිගන්නවා. ඒක ආණ්ඩුවේ ඉන්න අපේ පක්ෂවලට පසුබෑමක්. ඒකට විශාල හේතුවක් වෙලා තියෙන්නේ. හේතු ගන්නවට තමයි රටේ ආර්ථිකයත් මුල් කාලේ ණය ගිවන නිසා උද්දමනේ වැඩි වුණා. උද්දමනේ අඩු වුණාට ජල ගැල්මේ, නියඟේ, එහෙමද කුණු කන්දේ හැම එකේම බලපෑම ඇති වෙලා අන්තිමට කෘෂි ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටුණා. ඍණ දෙක විතර තමයි වර්ධනයක් ඇති වුණේ. අනික හේතු ගණනාවකුත් තිබුණා. අපි ජනවාරි 8 දුන්න පොරොන්දු සමහරක් ක්‍රියාත්මක කරලා තිනවා. සමහරක් ක්‍රියාත්මක කරගෙන යනවා. සමහරක් ආරම්භ වෙලා නැහැ. මේ හැම එකම බලපෑවා. ඒ පසුබැස්මත් අපිට ඡන්දදායකින් ලැබුණු අනතුරු හැඟීම අපි පිළිගන්නවා. ඒ සඳහා ආණ්ඩුව තුල උවමනා ප්‍රතිසංස්කරණ ගැනත්, ඇමතිවරුන්ගේ ප්‍රතිසංස්කරණ ගැනත් අපි සාකච්ඡා කරගෙන යනවා. ඒ වගේම තියෙනවා එක්සත් ජාතික පක්ෂය. පක්ෂයක් හැටියට මේ පසුබෑම තිබෙනවා. ඒ පසුබෑම නිසා විශාල ප්‍රතිව්‍යුහකරණයක් එක්සත් ජාතික පක්ෂය කරනවා. මං අලුත් නායකත්ව පරපුරක් බිහි කරන ප්‍රති සංවිධානයක් පක්ෂය ඇතුලේ කරනවා. ඊට අමතරව ආණ්ඩුව ක්‍රියාත්මක කරගෙන යනවා. ජනවාරි 8 සියලු දෙනාම සමග ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්න අපි කැප වෙලා ඉන්නවා. වසර 24ක් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දරලා තිනවා. මේ ඔබතුමා හිතන්නේ නැද්ද දැන් කාලේ හරි කියලා අලුත් නායකත්වයට පක්ෂය බාර දෙන්න? ඒ අලුත් නායකත්ව පරපුර බිහි කරන්න ඉන්නේ. ඒකයි මම දැන් කිව්වේ. අපිට දැනට වාර්තාවෙන් පවතිනවා එක්සත් ජාතික පක්ෂයේ පිරිසකුත් සමග සම්බන්ධව අලුත් ආණ්ඩුවක් හදන්න යනවා කියන. එක්සත් ජාතික පක්ෂයේ සමහර මන්ත්‍රීව මට කිව්වා ඒ අයට කතා කරලා තිබුණා කියලා. එක එක අදහසක එකඟ වෙලා නැහැ කියලා. Prime Minister, some of the SLFP ministers and MP have gone on record to say that they are unwilling to work with you as Prime Minister, and there seems to be a demand from that side for your resignation. How would you respond to that? As far as I am concerned, I am carrying on as the Prime Minister because under the law and convention, I don't see any reason why I shouldn't. ඔබතුමන්ට හිටපු ජනාධිපතිතුමා කතා කළාද? මට ගිය සමුද කතා කළා. එමතුමා කිව්වා මේ ඔබතුමාට කතා කළා අගමැති ධුර නිවත් වෙන්න එපා කියලා එතුමා කිව්වා කියලා. ඊට පස්සේ ඊට පස්සේ ජනාධිපතිතුමා කොහොම එක බොරුවක් කියලා ඔබතුමාට ඒක තහවුරු කරන්න පුළුවන්ද? එහෙම කතා කළාද? මට සවුඳ කතා කරා. එතුමා පාර්ලිමේන්තුවේ හිටියේ මට මොකද කාරණයක් ගැන ඊට පස්සේ කිව්වා මේ මම පාර්ලිමේන්තුවේ කතාවක් යනවා අගමැතිකමෙන් ඉල්ලලා අස් වෙනවා කියලා. මං කිව්වා එහෙම මේකක් නෑ. මං දැන් මේ කාර්යාලේ ඉන්නේ වැඩ කටයුතු කරගෙන යනවා කිව්වා. බොහොම හොඳයි කියලා ටිකක් කතා කරලා ඊට පස්සේ එතුමා මේවා කරා.
අගමැතිතුමා ඔබතුමාට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්න පුළුවන් විශේෂම ඒ දැන විවිධ මතවාද පළ වෙන එක්සත් ජාතික පක්ෂයේ බහුතරයනේ අපිට තමයි දැන් බහුතරය තියෙන්නේ කියලා. එතකොට ඒක විවස්ථාවයි සම්ප්‍රදායනුව ක්‍රියා කරන්නේ. අද ඒකාබද්ධ විපක්ෂය කිව්වා ජනාධිපති කිව්වා කියලා එතුමා දැන් 19 වෙනි සංශෝධනය අනුව අගමැති ඉවත් කරන්නේ කොහොමද කියලා නීතිපතිගේ උපදෙස් පතනවා කියලා. එතකොට කොහොමද මේ ව්‍යවස්ථාවේ තියෙන අගමැති ඉවත් විය යුතු අවස්ථා විශ්වාස භංග යෝජනාව ආණ්ඩුවට විරුද්ධ කෙනාම අයවැය පැරදුනාම ව්‍යවස්ථාවේ තියෙනවා. ඒ කියන්නේ විශ්වාස භංග යෝජනාවක් ගෙනවත් ඔබතුමා සූදානම්ද මුහුණ දෙන්න බහුතරය ඔබතුමාට තියෙනවද? අපේ දැනට බහුතරයක් තියෙනවා. මොකද එක්සත් ජාතික පක්ෂ 106ක් හෝ වගේ බන්තිගේ පාර්ලිමේන්තුවේද බලන් තියෙන්නේ. Prime Minister, why did you cancel your India visit which was scheduled for this weekend? No, because of the present situation I thought I should be around here. What are the changes you would like to see in the cabinet? Then you won't have news in a few days time. Prime Minister Swasakti Anandan MB කියලා තිබුණා දැන් කෝටි දෙකක් දුන්නා කියලා TNA MBs ලට කෝටි දෙක බජට් එකට සපෝට් කරන්න උනේ හින්දා කෝටි දෙකක් දුන්නා කියලා. ඒ හින්දා දැන් 76,000 මම දන්නේ අපි නම් සල්ලි දීලා නැහැ. එච්චර සල්ලි තියෙනවා නම් ඇයි TNA එකටද අපි තියාගන්න පුළුවන්. දැන් ඔබතුමාගේ නායකත්වයෙන් ඉති ආණ්ඩුව පිළිටවන්න පුළුවන්කම තියෙද්දී ඇයි බලාගෙන දැන් TNA ගෙනියෝ මේ විදිහට මට ප්‍රශ්නයක් නැහැ ඉතින් ප්‍රශ්නයක් ඇති වුණොත් අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. අගමැතිතුමනි මේ ඔබතුමා තමයි මේ මහ බැංකුව අධිපතිවරයාව පත් කළේ. දැන් එතුමාට දෙවනි වතාවටත් අධිකරණයෙන් දැනුම් දීලා තියෙනවා ලංකාවට එන්න කියලා. එතකොට ඒ සම්බන්ධයෙන් දැන් ඔබතුමා පත් කරලා ඔබතුමා වග කියනවා කිව්වා එතුමා ගැන ඒ සම්බන්ධයෙන් මොකද ඔබතුමාගේ අදහස? මම පත් කිරීම ගැන කොමිසමෙන් දැන් කියලා තියෙනේ පත්වීම ගැන ප්‍රශ්නයක් නැහැ කියලා. උසාවියට ඉදිරිපත් කරන එක මගේ වැඩක් නෙමෙයි. එනවාද නැද්ද කියන එක ඒගොල්ලෝ කරන්නේ. දැන් වෙනකොට මහ බැංකුවේ නැහැ. පුද්ගලික කටයුතු ඒගොල්ලෝ බාර ගන්න තියෙන උසාවිය ගන්න තියෙන තීරණ. ඔබතුමා එතකොට සඳහන් කළා මේ දැන් නව නායකත්වයක් පක්ෂය තුල ගොඩනැගෙන්න ඕනේ කියලා. එතකොට එළඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කවුරුන් වේවිද? ඒක පක්ෂ තීරණ කරන එකනේ. අගමැතිතුමනි දැන් මේ වෙනකොට ජනාධිපතිවරයා විසින් මේ නීතිපතිවරයාගෙන් කරුණු විමසලා තියෙනවා කියලා වාර්තා වෙනවා අගමැතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන්. ඒ පිළිබඳව දැන් මොකද ඔබතුමාගේ අදහස? ඔබතුමා තවදුරටත් මේ ආණ්ඩුව පවත්වාගෙන යා යුතුයි කියනවා. වාර්තාවක් තිබුණා මම ආණ්ඩුව ගෙනියනවා කියන එක. ජනාධිපතිවරයා මේ ආකාරයෙන් කටයුතු කරද්දිත් ඔබතුමා ආණ්ඩුව ගෙනියන්න සූදානම්. මම ව්‍යවස්ථාව අනුව වැඩ කටයුතු කරනවා. මං කියන්නේද? මම ආරාධනා කරේ තේබොන්න කියලා. අපි කිම් තේබොමුද? The big story. ජනාධිපතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධාන තනි ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එහි අමාත්‍යදුර ලබා ගැනීමෙන් තොරව ආණ්ඩුව පිහිටුවීමට සහයෝගය පළ කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. අද ජනාධිපතිවරයා සහ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකින් අතර පැවති රැස්වීමකින් අනතුරුව ඔවුන් මේ බව සඳහන් කළා. පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵල නිකුත්වීමෙන් අනතුරුව ජාතික ආණ්ඩුව තුළ උද්ගතව ඇති ව්‍යාකූලතා නිරාකරණය කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊ රාත්‍රියේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරු පිරිසක් නැවතත් ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කළා. සාකච්ඡාව නිමවා පිටතට පැමිණි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍යයට පැවසුවේ ජාතික ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යාමට සාකච්ඡාවේදී තීරණය වූ බවයි. දැන් අර්බුදයක් තියෙනවනේ ආණ්ඩුවේ? නෑ, එහෙම අර්බුදමක් නෑ. යහපාලන රජයේ ශක්තිමත් වූ ඉදිරියට යනවා. නමුත් අගමැතිතුමා විරෝධය පාල තියෙන ඉස්සෙල්ලිප්පියගේ ඇමතිවරු සහ මන්ත්‍රීවරු එතුමා එක්ක ගමනක් යන්න අමාරුයි. රටේ ඕනම කෙනෙකුට කතා කරන්න ඉතින් මටත් විරෝධකම් තියෙනවානේ. ඒව ඉතින් මේ සුපුරුදු දේවල්. කැබිනට් සංශෝධනයක පෙරනිමිති පේන්නේ. මෙහෙමයි, මට මෙහෙම දෙයක් කියන්න පුළුවන්. අපි අලුත් ජවයක් තුලින් දකුණු පාය පෙරට තමයි හොඳ ගමනක් යන්නට යනවා. පාර්ශ්ව දෙකම එකතු කරගෙන. අනිවාර්යයෙන්ම මේක ජාතික ආණ්ඩුවනේ. කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කර පැය කිහිපයක් ගත වෑමටත් මත්තෙන් අමාත්‍ය සුසිල් ප්‍රේමචන්ද් මහතා අද දෙරණට පැවසුවේ ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරු රැසක් ඉන් ඉවත් වනු ඇති බවයි. ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ආණ්ඩුව තුලම පරස්පර මත පවතින පසුබිමක එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍යවරු මේ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද පෙරවරුවේ නැවතත් ජනාධිපතිවරයා හමු වුණා. එතුමා බොහොම සාමකාමී සිතකින් ඉන්නවා අපි සමග දිගට මේ යහපාලන ආණ්ඩුව ගෙනියන්න. සුජීව මැතිතුමා මට එන්න ඉස්සෙල්ලා ඇවිල්ලා කතා කරගෙන ඉන්නවා මම දැක්කා. ඊපස්සේ අපි දෙන්න එකම කතා කරලා අපි පුළුවන් තරම් උත්සාහ කරන්න 162,000ක් අපිට දීලා තියෙනවා 2015 ජනවාරි 8 වෙනිදා අපිට එකතු වෙලා යන්න කියලා අවුරුදු 5ක්. ඉතින් ඒ කසාද දික්කසාද නොකරගෙන හාක බෝන් ගහලා අලෝලා අපි එකතු වෙලා යන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. ජනාධිපතිතුමා මේ සම්දානෙත් එකතු වෙලා එකපාරට කට්ටක ආණ්ඩුවක් හැදුවොත් UNP එක මොකද කරන්නේ? එතුමාට රෙදි අඳගෙන කරන්න බෑනේ මල්ලි. මොකද එතුමා එහෙනම් ඉනම්
කියන්න ඕනේ මල්වානේ ගෙවල් නැහැ. දේශයාච්චික මැණික් මල්ල හොඳයි. වසීම් තහදුරුන් තාම ජීවතුන් අතර ඉන්නවා. එහෙම කියන්න ඕනේ. එහෙම කියන්න බෑනේ කරු ජනාධිපතිතුමාට. මේ පොදු විපක්ෂයේ හොරු ළඟට ගියා කියලා ආයි කියන්න පුළුවන්ද? මට මන්ද. මම නම් තිත්තත් කතා කරන්නේ. මොකද මම අලුත් නවාතන්න එහෙම කොහෙද? ශ්‍රී ලංකාවේ දෙපක්ෂද? අනේ මල්ලි. මම කවදාවත් පක්ෂ මාරු කරන්නේ නැහැ. මම මාව නොම්බර එකට ගේන්නේ ජනතාවනේ. ඒගොල්ලන්ට ද්‍රෝහි වෙන්නේ නැහැ කවදාවත්. මේ අතර එක්සත් ජනතා නිදහස් සඳහන් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු රැසක් සහාය පළ කිරීමට එක්වන බවට ඇතැම් සමාජ ජාලා වෙබ් අඩවි වාර්තා කිරීමත් සමග එම පක්ෂයේ මන්ත්‍රීවරු රැසක් සිය නිල ෆේස්බුක් ගිණුම්බල පණිවිඩ නිකුත් කරමින් අදාළ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කර තිබුණා. මේ අතර රටට දැන් අවශ්‍යව ඇත්තේ ජනතාවගේ ප්‍රතිචාරය නිහතමානීව බහරගනිමින් ගොඩනැගෙන එක්සත් ජාතික පක්ෂ සහ ජනාධිපතිවරයාගේ නැවුම් බලවේගය අතර ජාතික සන්ධානයක් බව ජාතික හෙළවරුමේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. එම නිවේදනයෙන් හෙළවරුමේ වැඩිදුරටත් අවධාරණය කර තිබෙන්නේ පාර්ලිමේන්තුවේ නිල විපක්ෂය ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිළිගැනීමට සියලු දෙනාම නිහතමානී විය යුතු බවයි. මේ අතර වාරයේ ඒකාපද විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අද උදෑසන සාකච්ඡාවක් සඳහා හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසට පැමිණියා. එම සාකච්ඡාව පැවැත්වෙමින් පවතින අතරතුර අමාත්‍ය සුසිල් ප්‍රේමචන්ද මහතා එම ස්ථානයට පැමිණියේ විශේෂ පණිවිඩයක් රැගෙන. සුසිල් ප්‍රේමචන්ද තමාතිවරයා එක්සත් ජනතා නිදහස් සඳහන් ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට ඒකාපද විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරාධනාවක් සිදු කළා. ජනතාව දීපු තීන්දුවෙන් ආණ්ඩුව වික්ෂිප්ත වෙලා මඤ්ඤං වෙලා මේ තත්ත්වයේ රටේ පැවැත්මට ඉතාම අහිතකරයි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා කොන්දේසි සහිතව తాවකාලිකව රට පවත්වාගෙන යාම සඳහා අපේ සහයෝගය දෙන්න. නමුත් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව ඉවත් කළ යුතුයි. ඒ අග්‍රාමාත්‍යවරයා ඉවත් කළ යුතුයි. ඉතින් පසු ඇති වෙන පරිවර්තනයේදී ගැන තමයි අපි සාකච්ඡා කරන්නේ. නගමතිවරේ නම් නෑ, අපි අපේ පැත්තෙන් කිසිම තනතුරකට ඒකාබද්ධ විපක්ෂයේ කිසිම මන්ත්‍රීවරයෙක් ඉදිරිපත් වෙන්නේ නෑ. කියන්න නැමතුමා ආදී ලොකතුමාලා හම්බුණා. මොකද්ද කිව්වේ? නෑ, අපිට ජනාධිපතිතුමා හමුවීමට අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඒ නිසා අපි ගිහිල්ලා කරුණ කියනවා රටේ පත්වී තිබෙන අරමුදේ ගැන. මේ දැන් යන්නද? මේ යන්නේ ඒකව. යනුවේ ඒ මොහොතේම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපතිවරයා හමුවීම සඳහා ජනාධිපති නිල නිවසට පැමිණියා. ඒ අනුව ජනාධිපතිවරයා එක්සත් ජනතා නිදහස් සඳහන තනි ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එහි අමාත්‍ය දුර ලබා ගැනීමෙන් තොරව ආණ්ඩුව පිහිටුවීමට සහයෝගය පළ කරන බව ඒකාබද්ධ විපක්ෂයේම සාකච්ඡාවේදී එකඟත්වයේ පළ කර තිබෙනවා. එමෙන්ම අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම සඳහා හැකියාවක් පවතින්නේ දැයි නීතිපතිවරයාගේ මතය විමසන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව සාකච්ඡාවට සහභාගී වූ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතින් මාධ්‍යයට සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂයේ නැති ආණ්ඩුවක් හදන්න තමයි අපි සාකච්ඡා කරේ. ඊළඟට කමිටුවක් පිහිටවන්න තීන්දුව කරා. ඒ අනුව තව දවස් දෙක තුනකින් අපිට ප්‍රතිඵල ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ 52 දෙනාගේ සහය එක්සත් ජනතා නිදහස් සඳහන් ආණ්ඩුවක් පිහිටවීම සඳහා ලබා දෙන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ලිඛිතව ජනාධිපතිවරයාට ලබා දී තිබෙනවා. ඒ වගේම ජනාධිපතිතුමා ඉල්ලා සිටියා මේ අපේ ලබා දෙන සහයෝගය පිළිබඳ තහවුරුවක් විදියට ඒ අලුතෙන් බිහිවන ආණ්ඩුවේ ඇමති ධූර බාර ගන්න කියලා. නමුත් අපි පැහැදිලි කළා, අපි පසුගිය මැතිවරණ දෙකම තරඟ කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කරනවා කියන පොරොන්දුව යටතේ. ඒ නිසා අපට ඇමති ධූර බාරගත හැක්කේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති ආණ්ඩුවක් තුල පමණයි. එවැනි පසුබිමක අපිට ඇමති ධූර බාර ගන්න බෑයි කියලා. ඒ අනුව අපිට කථානායක ධූරේ බාර ගන්න කෙනෙක් ඉල්ලීම කරා. අපි ඒ පිළිබඳ අපේ කණ්ඩායම තුල සාකච්ඡා කරලා ජනාධිපතිතුමා දැනුවත් කරන්න පොරොන්දු වුණා. ඒ වගේම සාකච්ඡා ඉදිරියට ගෙන යාමට අපේ පාර්ශ්වයේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා, ජනාධිපතිතුමාගේ පාර්ශ්වයෙන් සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමාත් පත් කරන්න කටයුතු කළා. ඒ වගේම මේ මතුවලා තියෙන ව්‍යස්ථාමය අර්බුදයකුත් තිබෙන නිසා ඒ පිළිබඳ නීති උපදෙස් ලබා ගැනීමටත් එතුමන් කටයුතු කරනවා කිව්වා. ජාතික ආණ්ඩුව අවසන් කරනවායි කියලා එක් පාර්ශ්වයක් අනිත් පාර්ශ්වයට දැනුම් දුන්නු ගමන් 48ක් ඇමති මණ්ඩලයක් ඉන්න බෑ. ඇමති මණ්ඩලය විසිරලා පක්ෂ දෙක දෙපැත්තට යනවා. එතකොට පාර්ලිමේන්තුවේ බහුතරයක් තියෙන අගමැතිවරයෙක් නැති ඉඳ අගමැති ධූරේ ඉබේ අවෝසි වෙනවා. මොකද අමාත්‍ය මණ්ඩලයේ විසිර යෑම අගමැති ධූරේ අවෝසි වීමට හේතුවක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(2) වගන්තියේ සඳහන් වෙන නිසා. එවිට ජනාධිපතිවරයාට බලය තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) වගන්තිය යටතේ පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය ඇතැයි තමන්ට හිතන කෙනා අගමැති ලෙස පත්කරන්න ජනාධිපතිතුමාට පුළුවන්කම තියෙනවා. එතුමාගේ තෝරා ගැනීම වෙලා තියෙන නිමල් සිරිපාල ඇමතිතුමා අපෙන් ඇහුවා මේ පිළිබඳ අදහස්. අපි කිව්වා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඔබතුමා තෝරගන්න ඕනම මන්ත්‍රීවරයෙකුට සහාය පළ කරන්න අපි සූදානම් කියලා.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුකූලව අග්‍රාමාත්‍යවරයා සිය දුරයෙන් ඉවත් කිරීමට හැකියාව තිබේද නැද්ද යන්න පිළිබඳව අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ නීති විශාරදයෙකු වූ ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා මහතාගෙන් විමසීමක් කළා. ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් නැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ. දෙවනිය ජනාධිපතිවරයාට ඕනෑම විටක අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කරන්න පුළුවන්. ජනාධිපතිවරයා විසින් කවර අවස්ථාවකදී අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂය හා කාර්ය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීම කරනු ලැබිය හැක්කේ. එකෙන් අදහස් කරන්නේ අගමැතිගේ උපදෙස් පරිදි අමාත්‍ය මණ්ඩලය පත් කළත් ඒ කරන ලද පත් කිරීම වෙනස් කරන්න පුළුවන් ජනාධිපතිවරයාට 43-3 වගන්තිය යටතේ. එනිසා අගමැතිවරයා ඇතුළුව ඔයි ඉන්න මන්ත්‍රීවරුන් ඔවුන්ගේ දුරවලින් ඉවත් කිරීම ජනාධිපතිවරයාට පුළුවන්කම ලැබෙන. මේක තමයි මතභේදයට තුඩු දී ඇති වගන්තිය. අග්‍රාමාත්‍යවරයා ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යමන ලද ලිපියක් මගින් ස්වකීය ධූරයෙන් ඉල්ලා සුවහොත් හෝ තව දුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවුනහොත් හෝ මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන යටතේ යම් තාක්කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේද ඒ තාක්කල් ස්වකීය ධූරය දරන්නේ. මෙතෙන්දී මම විශ්වාස කරනවා ජනාධිපතිවරයා තීරණයක් ගත්තොත් මුළු අමාත්‍ය මණ්ඩලයම ඉවත් කරන්න. එතකොට 46 දෙවන ගන්ති යටතේ අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට තියෙන බාධාව නැති වෙනමයි කියන එකයි මම අදහස් කරන්නේ. ගොඩනැගී ඇති දේශපාලන අර්බුදයේ තිර පිටුපස කතාව දැන්. පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය කිරීමෙන් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසට ඒකපාත විපක්ෂයේ නායකින් රැස් වුණා. ප්‍රසන්න රණතුංග නිවසට ගොඩ වෙනකොට මහින්ද කේ ගෙඩියක් කපන්න සූදානම් වී සිටියා. එන්න ප්‍රසන්න, ඔයා තමයි මේ ජයග්‍රහණයේ ලොකුම කොටස්කාරයා. අපි තනිව තරඟ කරමු කියලා ලොකුම බලපෑම කළේ ඔබයි. අපි ලැබූ ජයග්‍රහණේ නාණ්ඩුව හෙල්ලිලා තියෙන්නේ. රටේ ජනතාව නැවතත් මහින්ද යුගයක් ඉල්ලනවා. කේක් කපලා ඉවර වෙනකොට මෙතනට පියල් නිශාන්තාව. පියල්, ඔයා තමයි ලොකුම ජයග්‍රහණය ලබා දුන්නේ කියමින් සියලු දෙනා අත්පොඩි ගසා පිළිගත්තා. මුස්ලිම්වරු 137ක් ඉන්න බේරුවල ආසනේ නගරයත් ප්‍රාදේශීය සභාවත් දෙකම දිනා ගන්න ලැබීම ලොකු ජයග්‍රහණයක්. මහින්ද රාජපක්ෂ පියල්ව ඒ විදිහට අගය කළා. මහින්ද එහෙම කියද්දී රෝහිත අවේගුණවර්ධන පියල් මැතිවරණ පරාජයෙන් පසුව සුසිල් ප්‍රේමජයන්ත් SP දිසානායක ජෝන් සෙනවිරත්න පසුකියදා බැසිල් සහ බන්දුල හමුණා. අපි ලෑස්ති රොනිල් අගමැතිකමෙන් ඉවත් කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන්න. ඒකාබද්ධයට ඕනෑම තනතුරක් දෙන්න පුළුවන්. අපේ අදහසක් නෑ අගමැතිකම් කරන්න මේ ආණ්ඩුවේ. එහෙනම් නිමල් සිරිපාලව අගමැති කරමු. රනිල්ව ඉවත් කිරීම අපේ ප්‍රධාන අරමුණක්. සුභවාදී ප්‍රතිචාරයක් ලබා දෙන්නම්. බැසිල්ගේ සහ බන්දුලගේ ප්‍රතිචාරය උ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යෝජනාව සාකච්ඡා කිරීමට මහින්ද ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් වහාම එදින කැඳෙව්වා. අපි ආයමාත නිදහස් පක්ෂයට එකතු වුණොත් ඉදිරි ඡන්දයේදී අපිට අපත් නැති වෙයිද දන්නේ නැහැ. සනත් නිශාන්ත නොකෙරෙන තැනට කතා කරද්දී බන්දුල කරුණු පැහැදිලි කළා. ආණ්ඩුවේ නයින් වෙන්න කියලා ඡන්දයට කලින් කොන්දේසි දැම්මේ අපි. රනිල්ව ඉවත් කරලා නිමල් සිරිපාලව අගමැති කරන්න එයාලා කැමති. ඒ ගැන අපිට ගැටලුවක් නැහැ. රනිල් ඉවත් කරමු. හැබැයි මේ ආණ්ඩුවේ කිසිම තනතුරක් නොගෙන අපි විපක්ෂයේ සිට හොඳ දෙයට සහය දෙමු. ඒකාබද්ධ විපක්ෂයේ ස්ථාවරය ඒ විදිහට ප්‍රකාශ වෙද්දී ඊයේ අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු කණ්ඩායම කැඳෙව්වා. පක්ෂය තුල වෙනස්කම් කරන්න ඕනේ කියන එක මම පිළිගන්නවා. අපි අගමැතිකම පිළිබඳ ප්‍රශ්නය විසඳගනිමු. ඒ දේවල් කරන්න පෙර රනිල් වික්‍රමසිංහ පැහැදිලි කළා. අපට ඇතැම් විට ඇමතිකම් ගණනාවක් ශ්‍රී ලංකාවට දෙන්න වෙයි. නමුත් අපි අගමැතිකම රැක ගන්න ඕනේ. නියෝජ්‍ය නායක සජිත් කියා සිටියා. නායකයාගේත් නියෝජ්‍ය නායකයාගේත් ස්ථාවරයට මන්ත්‍රී කණ්ඩායම එකඟ වුණා. මන්ත්‍රී කණ්ඩායම් තීරණයට අනුව ඊයේ රාත්‍රියේදී ජනපති නිල නිවසේදී ජනපති අගමැති අතර සාකච්ඡාවක් සිදු වුණා. අගමැතිකම වෙනස් නොකර අනෙකුත් සියලුම අමාත්‍යංශවල වෙනසක් කරන්න දෙපාර්ශවයම එකඟ වුණා. එම එකඟතාවය මත අද දින ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කරන්න තීරණය කළා. කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂ නායකයන් පිටත්ව ගිය පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක් ජාතික ආණ්ඩුව සැදීමට විරුද්ධව කතා කළා. ජනවරමට ගරු කරලා අපි හදනවා නම් ශ්‍රී ලංකා ආණ්ඩුවක් හදමු. නැත්නම් අපි ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයට යනවා. ජනාධිපතිට සහාය දෙන මන්ත්‍රීවරුන්ගේ ස්ථාවරය ඒ වූ බැවින් අද දින විශේෂ ප්‍රකාශයක් කිරීම తాවකාලිකව නවත්තන්න ජනාධිපතිවරයා තීරණය කළා. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සංධාන ආණ්ඩුවක් සෑදීම සඳහා අද දින ඒකාබද්ධ විපක්ෂයේ නායකින් සමග සාකච්ඡාවක් කරන්න ජනාධිපතිවරයා තීරණය කළා. තිරේ පිටිපස තවත් දේවල් අපි කියන්නම් ලබන සතියේ.
රට තුළ ක්‍රියාත්මක සංවර්ධන වැඩපිළිවෙලේ කිසිදු පසුබෑමක් ඇතිවීමට ඉඩ නොතබා එවෙනුවෙන් අමාත්‍යංශ හා ආයතනික මට්ටමින් ක්‍රියාත්මක වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍යංශ ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපති කාර්යාලයේදී අමාත්‍යංශ ලේකම්වරුන් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. අමාත්‍යංශ ලේකම්වරුන් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ ජනතාව වෙනුවෙන් ගෙනයන සංවර්ධන වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බවයි. එමෙන්ම අමාත්‍යංශ මට්ටමින් ක්‍රියාත්මක වන වැඩපිළිවෙල සොයා බැලීම සඳහා තමන් ඉදිරියේදී සෑම අමාත්‍යංශයක් වෙත පැමිණීමට අපේක්ෂා කරන බවද මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කර සිටියා. පවතින දේශපාලන තත්ත්වය හමුවේ තීරණයක්ගෙන නව ආණ්ඩුවක් බිහි කිරීම ජනාධිපතිවරයා සතු වගකීමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ පැවති උත්සවයකට අද පෙරවරුවේ පැමිණි අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නැගණියගේ දියණිය වන රන්දුලා රණවක අද ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙක් ලෙස දිවුරුම් දිරු ලැබුවා. එම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහතුරු ඇතුළු පවුලේ සාමාජිකයින් එක්ව සිටියා. ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ දැන් මම හිතන්නේ ජනාධිපතිවරයා මුණ ගැහෙනවා. අපි විපක්ෂයේ ඉඳගෙන සහයෝගය දක්වන්න. නෑ අපි කාරුවන්නේ ඒක අපි වැඩක් නෙවෙයිනේ. එයාලා අගමැති තෝරගන්න හැකි, අමැතිවරු තෝරගන්න හැකි. අපි විපක්ෂයේ ඉඳගෙන මේ රටේ තියෙන මේ තත්ත්වය යටතේ තියෙන අවිනිශ්චිත තත්ත්වය යටතේ රටේ ජනතාව විඳින ප්‍රශ්න රාශියක් තියෙන වෙලාවක අපේ වගකීම තමයි මේ මැදිහත් වෙන්නේ. ජනාධිපතිවරයාගේ අහන්න ඕන මම හිටපුනේ. ඔව් අපේ දුවෙක් දිවුරුම් දුන්නා උසාව. අපි ඉතින් හැමදාම සටන් කරනවානේ රට වෙනුවේ. කවුරුත් දන්නවනේ කොච්චර ව්‍යාකූල තත්ත්වයකට පත් වෙලා තියෙනවද කියලා. ඉතින් අපි මහමැතිවරණයක් ඉල්ලන්නේ. දුෂිතයන් සහ මිනිමරුවන් සමග ආණ්ඩු කිරීමට කටයුතු කළහොත් මීටත් වඩා හොඳ පාඩමක් ආණ්ඩුවට ඉගෙන ගැනීමට සිදුවන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. විජය කුමාරතුංග මහතාගේ 30 වන ගුණානුස්මරණ උත්සවයේදී මාධ්‍යවේදීන් නගු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් හිටපු ජනාධිපතිනි මේ බව සඳහන් කළා. විජය කුමාරතුංග මහතාගේ 30 වන ගුණානුස්මරණ උත්සවය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් කටුනායක 18 කනුව ප්‍රදේශයේ පිහිටි විජය කුමාරතුංග මහතාගේ සමාධිය අභියසදී පැවැත්වුණා. කුමාරතුංගයන් වෙනුවට ඉදිරිපත් කරන්න ඔවුන්ගේ පුතුණුවන්ව ඉදිරියේදී ගේනවද රට වෙනුවෙන්? එයා වෙනුවෙන් රට වෙනුවෙන් කියලා එකක් නැහැනේ. දේශපාලනය කියන්නේ වෙනත් ප්‍රශ්නයක්. දේශපාලනයට පවුල් පිටින් එන්නේ මේ දේශපාලනයෙන් හොරකම් කරන්න බලාපොරොත්තු වෙන මිනිස්සු. අපි දැන් දීලා දැන් ඇති. ඔබතුමිය මෙවර මතිවරණය ගැන මොකද අදහස ඔබතුමා? මෙතන දේශපාලනේ කතා කරන්නේ සමා වෙන්න. රට ගොඩ ගන්න කවුද ඉදිරියේදී ඉන්නේ මේ යන තත්ත්වය හැටියට? ඒක ඉතින් ජනතාව තීන්දුව කරන ජනතාව හොරුන්ට ඡන්දේ දෙනවා නම් ජනතාව තීන්දුව කරන කවුද ගොඩ ගන්න කියලා. ඒකද කියන්නේ තියෙන්නේ ජනවාරි 8 වෙනිදා අපි මුග දෙනෙක් අපේ ජීවිත පරිත්‍යාගයෙන් මේ රටේ වෙනසක් ඇති කරනවා. මේ රටේ ජනතාව මේ වෙනස විශාල වශයෙන් බලාපොරොත්තු වෙනවා. හොරකම, මැරකම, වීෂණය නැති කරන්න මිනිස්සු ඡන්දේ දුන්නේ. දුප්පත්කම නැති කරන්න. ඒවා හරියට සිද්ධ වෙලා නැති නිසා මේ රජයේ ජනතාව හොද පාඩමක් ඉගෙනුවා. හැබැයි ජනතාවට හොරුයි මිනිමරුයි ආයේ අවශ්‍ය වෙලා නැහැ.
රජයට සංඥාවක් දුන්නේ. ඒතර රජය ආපහු හොරු මිනිමරු එක එකතුනොත් ජනවාරි 8ක් ඉවරයි මිනිසු ඊට වැඩිය ලොකු පාරක් ගහනවා. මෙවර මැතිවරණේ ඔබතුමාලට අඩුම ගානේ නගර සභා ප්‍රාස සභාවත් හරියාකර දිනා ගන්න බැරුව කියන්නේ. ඔව්ද ඒක ජනතාව කැමැත්තනේ. පක්ෂයක් හදලා මාස පොඩි සුළු කාලයක් තුල මෙච්චර ලොකු ජයග්‍රහණයක් කිරීම මොකද කියන එක ගැන අපි ඇස් දෙකකින් නෙමෙයි ඇස්වල මැද්දෙන් තියෙන මේ මෙතන විතරත් ඇහක් තියෙන ඒකනුත් බලන්න ඕන. ඒක තේරුම් ගන්න ඕන. ඒක තේරුම් ගන්න නැත්නම් නෑ එහෙම නෙමෙයි. මේක එහෙම නෙමෙයි කිව්වොත් වැරදි. එක්සත් ජාතික පක්ෂයක දීක ගන්න බෑ. එහෙම කෑවොත් එහෙම වෙන්නේ මොනවද? මේක නැවත වරක් අවුල් ජාලයක් බවට පත්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය කාටද හිමිවන්න ඕනේ මේ වෙද්දි? ප්‍රජාතන්ත්‍රවාදීව සිටුවොත් එහෙම බහුතර ජනතාවේ ඉල්ලීමට කවුරුත් කන් දෙන්න ඕන. මහබැංකු බැඳුම් කර වංචාවට අදාළව අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටි හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට මාර්තු 8 වනදා එම දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. අදාළ නියෝගයේ සිග්‍රගාමි තැපැල් සේවාවෙන් සහ කුරිය සේවාව ඔස්සේ අර්ජුන මහේන්ද්‍රන් මහතාට යැවීමටද මහේස්ත්‍රාත්වරිය උපදෙස් ලබා දුන්නා. පසුගිය 15 වනදාට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හමුවේ පෙනී සිටින ලෙස අර්ජුන මහේන්ද්‍රන්ට කළ නියෝගයේ පිළිබඳව ඔහු දැනුවත් සිටි බව ඔහුගේ දියණියගේ ප්‍රකාශවලින් සනාථ වන අතර අර්ජුන මහේන්ද්‍රන් එකී නියෝගය හිතාමතාම පැහැර හැර ඇති බවට පෙනී යන බව පැමිණිල්ලේ නීතිඥ අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ මහතා පෙන්වා දුන්නා. 2014 5/29 වනදා සිට 2018 2/7 වනදා දක්වා කාලය තුළදී දසවතාවක් WM මෙන්ඩිස් සමාගමේ ගිණුමේ මුදල් තැන්පත් කළ රුපියල් බිලියන 1.19 මුදලක් අවස්ථා 154කදී අර්ජුන් ඇලෝෂියස් හා ඔහුගේ පියා ඉවත් කරගෙන ඇති අතර ඒවා බැඳුම් කර වෙන්දේ සීඩී සහාය දක්වූ පුද්ගලින්ට ත්‍යාග ලෙස ලබා දී ඇති බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියා. ඒ අනුව නඩුවේ පළමු සැකකරු ලෙස නම් කර ඇති මහපැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට ලබන මාර්තු 8 වනදා හෝ ඊට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන බෙන් දන්වා අධිවේගී තැපැල්ලෙන් සහ කුරිය සේවාව ඔස්සේ නොතිසි යැවීමටද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකාචාර්යරත්න මෙනවිය නියෝග කළා. කෙසේ වෙතත් මහබැංකු බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසින යන අය අද්දිනේදී අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන්ගේ ඇපඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොටුව මහේස්ත්‍රාත් ලංකාචාර්යරත්න මෙනවිය මාර්තු 2 වනදා දක්වා ඔවුන් යළිත් රක්ෂිත බඳනාගාරගත කරනු ලැබුවා. අතිශය දුර්ලභ ගණයේ ට්‍රයිටන් නැමැති මුහුදු බෙල්ලන් ජාවාරමක් පිළිබඳව අද දින උකුස්සා ඊයේ රට හමුවේ අනාවරණ කළා. අද උකුස්සාගේ අනාවරණය එම ජාවාරම නීතියේ රැහැනට හසු කරගත් ආකාරය පිළිබඳවයි. ට්‍රයිටන් නැමැති අතිශය දුර්ලභ බෙල්ලන් දෙදෙනෙකු විකිණීමට සූදානම් කර තිබු අයුරු උකුස්සා ඊයේ දිනේ රට හමුවේ අනාවරණ කළා. එදී ගනුදෙනු සම්බන්ධයෙන් සාකච්ඡා කර ගැනීමෙන් අනුතුරුව ඔකුස්සා ඉංගිරිය ප්‍රදේශයට ළඟා වුණේ බලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාගේ ඍජු අධීක්ෂණ යටතේ පැමිණි එම ඒකකයේ නිලධාරීන් පිරිසක්ද සමගි. ඔකුස්සා එම ස්ථානයට ළඟා වන විටත් ට්‍රයිටන් බෙල්ලන් දෙදෙනා අලෙවි කිරීම සඳහා ජාවාරම්කරු සූදානම් කර තිබූ අතර එහිදී ක්‍රියාත්මක වූ වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් ජාවාරම්කරු අත්අඩංගුවට ගනු ලැබුවා. අනතුරුව ජාවාරම්කරුගේ නිවස සෝදිසි කළ අතර එහි තිබී මියගිය කිඹුලෙකුගේ හිසක කොටසක්ද සොයා ගනු ලැබුවා. පසුව ජාවාරම්කරු සමගින් ට්‍රයිටන් බෙල්ලන් දෙදෙනා මෙන්ම කිඹුල් හිසද ඉංගිරිය පොලිසියට බාර දෙනු ලැබුවා. ඉදිරියේදීත් මෙවැනි ජාවාරම්කාර සිද්ධීන් නීතියේ රැහැනට හසු කරදීමට ඔකුස්සා සීරුවේ. දැන් අද දෙරණ සිව් දෙස.
රඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ දමා තිබූ වට්ටක්කා ගොඩක් මත නිදාස සිටි පුද්ගලයෙකු කන්ටේනර් රථයකට යටවීමෙන් මියගොස් තිබෙනවා. අද අලුයම 4:50 සිදු වූ මෙම අනතුර ආර්ථික මධ්‍යස්ථානයේ සවිකර ඇති CCTV කැමරා පද්ධතියේ මෙලෙස සටහන්ව තිබුණා. සේබලන්ඩු මහවිද්‍යාලයේ ගුරුවරුන් හා සිසුන්ගේ විනය පිරිහි ඇතැයි චෝදනා කරමින් විරෝධය පෑ එම විද්‍යාලයේම දරුවන් පිරිසකගේ මාපියන් හා ගුරුවරුන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. පසුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පැමිණ සතියක් ඇතුළත ගැටළු විසඳනවට පොරොන්දු වීමෙන් පසු පිරිස විසිර ගියා. කිසිදු ආතාරයක් භාවිත නොකර තම යතුරුපැදිය මත නැගී සිටමින් අනුරාධපුරයේ සිට කුරුණෑකල දක්වා කිලෝමීටර 85ක දුර ප්‍රමාණයක් පැයට කිලෝමීටර 60ක වේගයෙන් ගමන් කර ගිනස් වාර්තාවක් තැබීමට කුරුණෑකල ගොහරැල්ල ප්‍රදේශයේ තරුණෙක් අද සමත් වුණා. වයස අවුරුදු 25ක් වන තරඳු ඉෂාර අකලංක නම් මෙම තරුණයා අනුරාධපුරින් සිය ගමන අරඹා කුරුණෑකල තිත්තවැල්ල වැව අද්දරින් සිය ගමනාන්තය සම්පූර්ණ කරමින් මෙම වාර්තාව තැබීම සිදු කළා. පින්නවල අලියනතාගාරයට වසර 43ක් සපිරීම නිමිත්තෙන් අද විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණා. 1975 වසරේදී එවක සංචාරක හා ගුවන් සේවා මතුදුරේ හෙබ වූ දිවංගත PBC කළුගල්ල මහතාගේ මූලිකත්වයෙන් අලිපැටවුන් 5 දෙනෙකුගෙන් ආරම්භ කළ පින්නවල අලියනතාගාරයේ අද වන විට අලියතුන් 85 දෙනෙකු ජීවත් වනවා. මෙම විශේෂ උත්සව අවස්ථාවට දෙහිවල සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් රේණුකා බණ්ඩාරනායක මහත්මිය ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටියා. එසමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශනය මාවට පත්වන අද දින 24/7 නාලිකාවෙන් අපගේ ඉංග්‍රීසි පුවත් විකාශයෙන් රාත්‍රී 9:00ට හමුවෙමු. සුබ රාත්‍රියක්. You are watching Aba Derana 24/7. This is Aba Derana 24/7.